පහුගිය දශකයක කාලය ඇතුලේ කිරි විශේෂයෙන්ම එළකිරි සම්බන්ධයෙන් විවාදයක් ඇති වුණා ඔබට මතක ඇති. සමහරු කියන්නේ ඒක අපේ ශරීරයට අවශ්‍ය සෞඛ්‍යමත් අස්ථිවලට හේතු වෙන පෝෂදායී ආහාරයක් කියලා. ඒ තවත් සමහරු කියන්නේ ඒක හින්දා පිළිකා හැදිලා ඒකෙන් ඉක්මන් මරණයක් අත්වෙන්න පුළුවන් කියලා. දැන් මේ දෙගොල්ලන්ගෙන් කවුද හරි? ඒ වගේම ඇයි අපි ඒක පානය කරන්නේ? මේ ගැනයි අද අපේ කතාව විශ්ම ලෝකෙන්. රඳෙන්න මේ වටිනා වීඩියෝවේ අවසාන තත්පර කිහිපයත් එක්ක ඔබේ ආදරණීය විශ්ම ලෝකයත් එක්ක. හොඳයි. කිරි කියලා කියන්නේ හැම ශීරපායි සතෙක්ම ඉපදුනාට පස්සේ එයාලගේ මූලිකම ආහාරය. එයාලගේ ආහාර ජීර්ණ පද්ධතිය නොමේරු කුඩා තත්වයෙන් තියෙද්දී ඒකට හරියට දිරව ගන්න පුළුවන් කිරි විතරයි. කෙටියෙන්ම කියනවා නම් මේ කිරි තමයි අපේ වර්ධනයට මූලිකම අඩිතාලම දාන පවර් ෆුඩ් එක වෙන්නේ. මේ කිරි ලිපිඩ, විටමින්, ඛනිජ වලින් වගේම ලැක්ටෝස් කියන කාබෝහයිඩ්‍රේට් එකනුත් සරුයි. මේ හැම දෙයකටම අමතරව උපතේ ඉඳලා ටික කාලයක් යනකල් එකෙන් විස බීජ වලින් ආරක්ෂා වෙන්න වගේම ලදරු ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කරන්න අවශ්‍ය ප්‍රෝටීන සහ ප්‍රතිදේහත් ලැබෙනවා. ඒත් මේක හදන්න අම්මලට ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ඉපදුනාට පස්සේ උපතේ ඉඳලා ටික කාලයක් ගත වුණාම මිනිස්සු මව් කිරි වීම අත්හැරලා වෙන කෑමවලට, ඒ කියන්නේ තමන්ගේ දෙමව්පියෝ ගන්න කෑමවලට මුහුරු වෙනවා. අවුරුදු දහස් ගණනක් තිස්සේ සිද්ධ වුණේ මේක. ඒ මීට අවුරුදු 11000කට විතර කලින් අපේ මුතුන් මිත්තෝ කෘෂිකාර්මික සමාජවල ජීවත් වෙන්න පටන් ගන්න කල ඉක්මනින්ම එයාලා මුල්ම කිරිසත්තු ඇති කරන්න ගත්තා. ඒලුවන්, බැටළුවන් සහ හරකුන්. මේ කිරිසත්තු අපිට ආහාරයකට ගන්න බැරි තනකොළ වගේ දේවල් ආහාරයට අරන් අපිට ආහාරයට ගන්න පුළුවන් කිරි ලබා දෙනවා කියලා ඔවුන් හොයාගත්තා. මේඳ මිනිසුන්ගේ ජීවිතවල ඉතාම ලොකු වෙනස්කම් වෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම අමාරු කාලවල අඩු අවදානමකින් දිවි රැක ගන්නත් එයාලට පුළුවන් වුණේ මෙන්න මේකින්ද. ඉතින් කොහෙන් කොහෙන් හරි තමන් සතුව කිරිසත්තු හිටපු කණ්ඩායම් වලට පරිණාමිකව වාසි ගොඩක් ලැබෙන්න ගත්තා. ස්වභාවික වර්ණයෙන් කිරි ආහාරයට ගත්ත කණ්ඩායම් වල ජාන සැකැස්මත් මේින්ද වෙනස් වුණා. මේ වෙනස උනේ ඇත්තටම ලැක්ටේස් කියන විශේෂ එන්සයිමය මුල් කරගෙන. ලදරුවන් ගැඟේ මේවා හොඳින්, ඒ කියන්නේ පොඩි බබාලා ගැඟවල් වල මේවා හොඳින් තියෙනවා. එහෙනම් මේ ආහාරවල ලැක්ටෝස් අණු ඔවුන්ට හොඳින් විඳහෙලන්න පුළුවන් වුණා. අපි වයසින් වැඩි වෙන්න අපේ ඇඟෙන් ලැක්ටෝස් නිපදවීම එන්නෙන්නම අඩු කරනවා. ලෝක ජනතාවගෙන් 65% විතර ලැක්ටෝස් අජීර්ණ තත්ව වලින් තමයි පෙළේ. එයාලගේ පද්ධතිවල ලදරු කාලෙන් පස්සේ ලැක්ටේස් එන්සයිමය පිහිටන්නේ නැහැ. ඒක තේරුම තමයි ඔවුන්ට දවසකට කිරි මිලිලීටර් 150කට වඩා ආහාරයට ගන්න බෑ කියන එක. මේ ලැක්ටෝස් අජීර්ණ තත්වය එකම විදිහට ලෝකේ පුරා පැතිරිලත් නැහැ. මේ අගේ අඩුම උතුරු ඇමරිකාවේ සහ උතුරු යුරෝපයේ. මේ ප්‍රතිශත වෙනසට හේතු කිහිපයක්ම බලපානවා. මේ හැකියාව මුලින්ම ඇති වුණේ සමාජ කීප දෙනෙක් ඇතුලේ වෙන්වෙන්ව ඇති වුණු අහඹු විකෘතියක් හින්දා. කාලයත් එක්ක දඩයම සහ ආහාර එක්කාසු කිරීම කෘෂිකර්මයට වෙනස් වීමේ හේතුව ස්වභාවික වර්ණයට වැඩි අවස්ථාවක් සලසන්න ගත්තා. ලැක්ටෝස් ජීර්ණය කරන්න පුළුවන් අයට බොහොම ලේසියෙන් තමන්ගේ ආහාර අවශ්‍යතා සපුරා ගැනීමේ හැකියාවත් ලැබෙන්න ගත්තා. ඔවුන්ට ඒ හින්දම එක ලොකු වාසියක් වුණා. උතුරට සංක්‍රමණය වුණු කිරිගොවීන් ඒ තැන්වල ජනාවාස හදාගත්තා. ඒත් ස්වභාවික පරිසරයේ ආහාර අඩු, ඒ වගේ පැතිවල ජීවත් වෙන එක ලැක්ටෝස් ජීර්ණය කිරීමේ හැකියාව තිබුණ නැති අයට නම් අමාරු වුණා. නේද මොකදුනේ? එයාලා ඒ පැතිවලට ගියේ නැහැ. හරි. දැන් මේ කිරි අවුරුදු දහස් ගාණක් ඉඳලා අපේ ඉදිනදා ආහාරවල සංඝටකයක් වෙලා තිබුණා නම් ඇයි දැන් මේ වෙද්දි ඒ ගැන ලොකු ආගියුමන්ස් ඇති වෙන්නේ? කිරිවල සෞඛ්‍ය සම්පන්න ಗುಣ වගේම සෞඛ්‍යට අහිතකර ಗುಣ ගැනත් කාලයෙන් කාලට එක එක වාර්තා එළි දැක්වෙනවා. මෙවලින් අසුභවාදී, ඒ කියන්නේ සෞඛ්‍යට අහිතකරයි කියලා කියන ඒවා විවිධාකාරයි. අස්ථිවල දුර්වලතා, පිළිකා, හෘද රෝග, අජීර්ණ වගේම ආසත්මිකතා කිරි නිසා ඇතිවෙනවා කියලා මේවාල දැක්වෙනවා. කාලයකට කලින් නිකුත් වුණු පර්යේෂණ පත්‍රිකාවක කිරි සහ පේරු මහාන්ත්‍ර වගේම පොස්ෆේට් ගන්ත්‍රයේ පිළිකාවල සම්බන්ධයක් තියෙනවා කියලා සටහන් වෙලා තිබුණා. ඒත් වැඩිදුර කෙරෙනු පරීක්ෂණ වලින් ඔප්පු වුණේ කිරි ආහාරයට ගැනීම හින්දා ඒ වගේ පිළිකා ඇතිවීමේ අවදානමක් නැහැ කියලා. මේ විතරක් නෙවෙයි, කිරිවල අඩංගු කැල්සියම් ගොඩක් වෙලාවට මහාන්ත්‍ර පිළිකා වැළඳීමත් අවම කරනවා කියලා හොයාගෙන තියෙනවා. ඒත් මේ දේ වෙනවා කියලා හොයාගෙන තියෙන්නේ කැල්සියම් වලින් මිසක් කිරි වලින් නොවන හින්දා ඒ ගැන අපිට හරියටම කියන්නත් බෑ. හැබැයි දවසකට ලීටර් 1.25කට වඩා ගන්න වැඩිහිටි පුරුෂයින් අතර පුරස්ති ග්‍රන්ථිවල පිළිකා තත්ත්වයේ සුළු වැඩි බවක් නම් නිරීක්ෂණය වෙලා තියෙනවා. ඒත් ඒකත් සටහන් වෙලා තියෙන්නේ එක පර්යේෂණ පත්‍රිකාවක විතරයි. හැබැයි තින් එහෙම වෙන්නේ කියලා ඒකේ පැහැදිලිව දක්වලා නැහැ. ඒ වගේම මේ ගැන කරපු අනෙක් පර්යේෂණවලිනුත් එහෙම සම්බන්ධයක් තියෙනවා කියලා කියවිලා නැහැ. සමස්තයක් වශයෙන් ගත්තාම මේවා අධ්‍යයනය කරාම කියන්න තියෙන්නේ මේකයි. ඔබ පානය කරන්නේ දවසකට මිලිලීටර් 100ත් 250 අතර ප්‍රමාණයක් නම් ඒකෙන් වෙන පිළිකා අවදානමක් ගැන කිසිම විදියකින් බය වෙන්න උවමනාවක් නැහැ. පිළිකා සම්බන්ධයෙන් වගේම කිරි, හෘද රෝග, ආඝාතවලින් හරි වෙන විදියකින් හරි මරණයටපත් වෙන උදව් වෙනවා කියන්න ප්‍රමාණවත් සාක්ෂි නැහැ. අනෙක් අතට යහමින් කිරි පරිභෝජනය කරන අය අතර
අදිරුදුරපීන තත්ත්වයේ අඩු බවත් පරීක්ෂණ වලින් පෙනී ගිහිලා තියෙනවා. අස්සි ගැන කතා කරද්දී තත්ත්වය තවත් සංකීර්ණයි. පරීක්ෂණ පත්‍රිකා රාසගෙන් ඔප්පු වෙලා තියෙන්නේ කිරි වැඩිහිටි පුද්ගලින්ගේ අස්සෙවලට හිතකර හරි අහිතකර හරි බලපෑමක් කරන්නේ නැහැ කියලා. ගොඩක් අය කිරි ගැන වඩාත්ම බය වෙන්නේ ඒවත් එක්ක අහිතකර ප්‍රමාණ වලින් එන කෘමිනාශක ප්‍රතිජීවක වගේම හෝමෝන ගැන. කිරිවල හෝමෝන තිබුණත් ඒ හරිම පොඩි ප්‍රමාණ වලින්. ඒක කොයිතරම් පොඩිද කියනවා නම් සාමාන්‍ය හෝමෝන පෙත්ත කඩංගු ප්‍රමාණයකට හෝමෝන ශරීරගත කරන්න නම් ඔබට කිරි ලීටර 5000ක් විතර බොන්න වෙනවා. ඔබ එහෙම කළත් මොන හරි බලපෑමක් කරන්න කලින් ආහාර ජීර්ණ පද්ධතියේදී එවයින් බහුතරය විනාශ වෙනවා. ඉතින් අපි ගන්න සමහර බෙහෙත් වර්ග කැප්සියුල් එකකින් ආවරණය කරලා තියෙනෙත් ඒකයි. කෘමිනාශක ප්‍රතිජීවක ගැන කතා කරද්දී ඒව සම්බන්ධෙනුත් නීති රීති ලෝකේ බොහෝ රටවල තියෙනවා. ඒවා කිරිවල අන්තර්ගත වෙනවා නම් වෙන්න ඕනේ කිසියම් විදියකින් බලපෑමක් නොවන මට්ටමකින්. ඒවා ඉක්මවන කිරි කෙලින් පසක දැමෙනවා. එහිඳ බය වෙන්න අවශ්‍යත් නැහැ. ආසත්මිකතාව වගේම ලැක්ටෝස් අජීර්ණය හැරුණාම කිරි පානය කිරීමෙන් වෙන අනෙක් අතුරු ආබාධ වෙන්නේ කුරුලෑසා කිරි ආහාර වැඩි ප්‍රමාණවලින් ගැනීමෙන් සිද්ධ වෙන සාමාන්‍ය ශාරීරික අපහසුතා. ජර්මනිය ළමයි අතරින් 18 දෙනෙක්ගෙන් කෙනෙක්ට මේ ගැටලුව තියෙනවා කියලායි වාර්තා වෙන්නේ. සාමාන්‍යයෙන් මෙයාලා වයසෙන් වැඩි වෙනවත් එක්ක මේ ආසත්මිකතා ක්‍රමෙන් පහ වෙලා යනවා කියලායි වෛද්‍යවරුන් කියන්නේ. එතකොට ඇත්තටම මේ කිරි සෞඛ්‍යමත්ද කියන ප්‍රශ්නේ ඔබට එයි. මනුෂ්‍ය, ගව, බැටළු, එළු එහෙම නැත්නම් ඔටු කිරි වගේ ශීරපායේ කිරි වර්ග පෝෂක බහුල ආහාර. ඒකේ ජීවියෙකුට ඕන හැම අදිමාත්‍ර වගේම අංශු මාත්‍රික පෝෂකයක්ම අන්තර්ගතයි. විශේෂයෙන්ම දරුවන්ට මේ මගින් කැල්සියම් ලොකු ප්‍රමාණයක් ගන්න පුළුවන්. නිර්මාංශකයට මේක බොහොම හොඳ විටමින් B12 වගේම B විටමින් ඔක්කොම ලබා ගන්න පුළුවන් පෝෂක ප්‍රභවයක්. හැබැයි මේකෙන් කියවෙන්නේ නැහැ කිරි වලට ආදේශකයක් නැහැ කියලා. ඒ වගේම සෞඛ්‍යමත් වෙලා ඉන්න කිරි බොන්න ඕනෙමයි කියලා. කොහොම හරි උමනාවට වඩා දිග කාලයක් කිරි බිව්වොත් වැඩි කැලරි ප්‍රමාණයක් ඇඟට ගිහින් බර වැඩි වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම චොක්ලට්, ස්ට්‍රෝබෙරි වගේ රසකාරක එකතු කරපු කිරි පිපාසයට පානය කරන්නයි සමහරු හුරු වෙලා තියෙන්නේ. මේවත් එක සැලකිල්ලට ගන්න තවත් ලොකු දෙයක් තියෙනවා. කිරි නිෂ්පාදන කර්මාන්තවලින් ලෝක දේශගුණයට ලොකු බලපෑමක් වෙනවා. ලෝකයේ කෘෂිකාර්මික භූමිවලින් 33%ක්ම යොදාගන්නේ තෘණ ආහාරයට ගන්න කිරි හරක් වගේ සත්තුන්ට ආහාර සපයන්න. 1990 අවුරුද්දට සාපේක්ෂව දැන් වෙද්දී මේ කිරි ආහාරවල කාබන් ෆුට්ප්‍රින්ට් එක, ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් එහෙම නැත්නම් කාබන් කොච්චර ප්‍රමාණයකින් එකතු වෙනවද කියන කාරණය ප්‍රමාණය නඩු වුණත් අද වෙද්දී පරිසරයට පිටවෙන හරිතාගාර වායුවලින් 3%කට විතර වග කියනෝනේ මේ කිරි කර්මාන්තය. එක ලෝකේ හැම ගුවන් යානයකින්ම පිටවෙන කාබන් එකතු කළත් ඊට වඩා වැඩි. කිරි නිෂ්පාදනය කියන්නේ තමයි ලොකු කර්මාන්තයක්. අවාසනාවකට වගේ මේවා ඇතුළේ කිරි ගවයන් වගේ සත්තු සැහැන දුක් විඳිනවා. ඒ විතරක් නෙවෙයි. තවදුරටත් කිරි නිෂ්පාදනය කරන්න බැරි වුණාම මොවුන්ව මසට මැරීමත් සිද්ධ කරනවා. ඒ කියන්නේ වෙන වචන වලින් කිව්වොත් අපි බොන කිරි එන්නේ පරිසරයට අහිතකර විදිහට සත්තුන්ට දරුණු විදිහට වදදෙන කර්මාන්තයකින්. එහිඳ මේ කිරි ආහාර වලින් වැළකිලත් ඉන්න. ශාක ප්‍රබව වලින් එන කිරි තියෙන්නේ එයාලට වගේම අජීර්ණයි වගේ කිරි සම්බන්ධ රෝගාබාධ වලට ගොදුරු වෙන අය වෙනුවෙන්. ඒ දේවවල පෝෂණය ගැන සැලකුවහම ගව කිරිවල ප්‍රෝටීන් වගේම අනෙක් පෝෂකවල අගයන් වලට අහලකටවත් එන්න පුළුවන් කිරිවලට තියෙන්නේ සෝයා කිරිවලට විතරයි. සතුන්ගෙන් දොවා ගැනීම සිදු නොකරන විද්‍යාගාරයෙන් ඉපද වෙන කිරි ගැන පර්යේෂණ කිහිපයක් මේ වෙද්දිත් ලෝකෙ වෙනවා. මේවල පෝෂණ ගුණය සාමාන්‍ය කිරිවලටම සමානයි. උදාහරණයක් විදියට මේ කිරි ජාන වෙනස් කරන ලද බැක්ටීරියා එකක් මාර්ගයෙන් පැසවන්න පුළුවන්. මේ විද්‍යාගාරයෙන් ඉපද වෙන කිරිවලින් චීස් උනත් හදන්න පුළුවන් කියලයි සඳහන් වෙන්නේ. ඉතින් චීස් හදන්න ප්‍රෝටීන වැදගත්. ශාක ප්‍රභව වලින් හදන කිරිවල තියෙන ලොකුම අඩුපාඩුවක් තමයි සත්ව කිරිවල එන කේසින් ප්‍රෝටීනේ වගේම වේ ප්‍රෝටීනුත් නැතිකම. ඉතින් කොහොම හරි චීස් හදන මේ ප්‍රෝටීන නැති හින්දා අලුතින් එන ලැබ් මිල්ක් හෙවත් විද්‍යාගාර කිරිවලින් ලේසින්ම මේ දේ හදන්න පුළුවන් කියලා සඳහන් වෙනවා. එතකොට කිරි නිෂ්පාදනය හින්දා සිද්ධ වෙන පාරිසරික බලපෑම මොනවද කියන එකත් අවසාන වශයෙන් අපි බලමු. කිරි ආදේශක ඔක්කොම හදන්න යන්නේ ඇත්ත කිරි නිපද වූවාට වඩා අඩු ශක්තියක්. ඒ වගේම එයවලට යන භූමියේ ප්‍රමාණයත් අඩුයි. එහෙනම් සත්‍ය කිරිවලට වඩා පරිසර හිතකාමී කියන කාරණේත් සඳහන් කරන්න ඕනේ. අවසන් වශයෙන් විග්‍රහ කරලා බැලුවොත් අපිට කිරි ගැන පේන්නේ මෙහෙමයි. ලෝකයේ බහුතරයට නම් එච්චර හානිදායක නැහැ. සමහරු කියනවා වගේ සෞඛ්‍ය ප්‍රශ්න ඇති වෙනවා කියලා ඔප්පු වෙලත් නැහැ. ඒ වගේම තවත් රටක දුප්පත් ජනතාවට මේ ලැබෙන කිරි මහමෙරකුත් වෙනවා. මතක තියාගන්න මේවා හදන්න සත්තු හරියට දුක් විඳිනවා කියන කාරණේ වගේම පරිසර දූෂණයකුත් වෙනම කියන කාරණේ.